අයිබෝන් මේ සෙල් ටැක් සොලූෂන් YouTube channel එකයි. අද මම අරගෙන ආව ඔන්ලයින් ටැක්ස් ක්ලියරන්ස් එකක් ගන්න කොහොමද කියන වීඩියෝ එක සම්බන්ධව ඔයාලට කියලා දෙන්න. එහෙනම් අපි බලමු කොහොමද ඔන්ලයින් ටැක්ස් ක්ලියරන්ස් එක ලබා ගන්න කියලා. මම දැන් රමිස් වෙත ලොග් වෙලා ඉන්නේ. මෙතන ක්ලියරන්ස් යටතේ තියෙනවා ක්ලියරන්ස් ඇප්ලිකේෂන් කියලා. මෙතනින් මම අද කියලා දෙන්නේ ලිකර් ලයිසන් රිනීවල් එකක් ගන්න කොහොමද කියලා. එතකොට මම මෙතන තෝරනවා ලිකර් ලයිසන් රිනීවල් ක්ලියරන්ස් කියන එක. මේ යටතේ තියෙන ඕනම ක්ලියරන්ස් එකක් ඕගොල්ලොන්ට ලබා ගන්න පුළුවන් මේ අදාළ ඇප්ලිකේෂන් එක ක්ලික් කරලා. එතකොට මෙතන ඔයගොල්ලොන්ට දිස්සෙනවා දැන් ලිකර් ලයිසන් ක්ලියරන්ස් ඇප්ලිකේෂන් එක. එතකොට මෙතන ROC කියන එක ඉනැක්ටිව් වෙලා තින්නේ. මෙතන ඉනැක්ටිව් වෙච්ච නිසා අපිට අගයක් දෙන්න බෑ. ඒක අපි පසුව බලමු. ඒක ඉතිරි කරලා අපි ඉතුරු ඒවා පුරවමු. එතකොට මම මෙතන ඇප්ලිකාන් ෆුල් නේම් කියන තැන අදාළ කම්පැනි නම පුරවනවා. මෙතන මම ප්‍රයිවට් ලිමිටඩ් කම්පැනියක් සම්බන්ධව තමයි මේ ක්ලියරන්ස් එක ලබා ගන්නෙ. ඔයාලට තියෙන තනි පුද්ගල ව්‍යාපාරයක් නම්, හවුල් ව්‍යාපාරයක් නම්, අදාළ ව්‍යාපාරයේ නම මෙතන යොදන්න. ඊට පස්සේ ඇඩ්‍රස් එක දානවා. එතකොට මේ තරු ලකුණක් තියෙන රතුපාට තරු ලකුණක් තියෙනවා අනිවාර්යෙන් පුරවන්න ඕනේ. එතකොට මෙතන ROC කියන එකත් අනිවාර්ය වුණාට මෙතන ඉනැක්ටිව් වෙලා තියෙන නිසා අපිට පුරවන්න බෑ. ඒක අපි පසුවට බලමු. ඊට පස්සේ කන්ටැක්ට් නම්බර් එකක් යටතේ මම මෙතන මොබයිල් නම්බර් එකක් ලබා දෙනවා. එතකොට කාට හරි ඔෆිස් නම්බර් එකක් තියෙනවා ඔෆිස් නම්බර් එක දාන්න පුළුවන්. ඒ වගේම රෙසිඩෙන්ට්ස් නම්බර් එකක් තියෙනවා ඒක දාන්න පුළුවන්. එතකොට මම මෙතන මොබයිල් නම්බර් එකයි ඔෆිස් නම්බර් එකයි දෙකක් දානවා. එතකොට මෙතන කන්ටැක්ට් කියලා තියෙන එකෙන් අනිවාර්යෙන් අවම වශයෙන් එකක් හෝ සම්පූර්ණ කරන්න ඕනේ. ඊට පස්සේ ඊමේල් ඇඩ්‍රස් එක. එතකොට ඊමේල් ඇඩ්‍රස් එකත් මෙතන දානවා. මේක කම්පල්සරි කියලා මෙතන තරු ලකුණක් නැතත් ඊමේල් ඇඩ්‍රස් එකක් අනිවාර්යෙන් යොදන්න. මොකද ක්ලියරන්ස් එක අපිට ඊමේල් එකකටම ගෙන්න ගැනීම හැකියාවක් තියෙනවා. ඒ නිසා මෙතන මම ඊමේල් ඇඩ්‍රස් එක යොදනවා. එතකොට ඔය ආකාරයට අපි ඇප්ලිකේෂන් ඩීටේල්ස් කියන කොටස සම්පූර්ණ කරනවා. ඊට පස්සේ අපි පහලට ආවම අපිට බලා ගන්න පුළුවන් ටැක්ස් රිටර්න් එකේ අදාළ බදු වර්ග සම්බන්ධව. එතකොට මෙතන තියෙනවා පළවෙනියම NBT එක සම්බන්ධව. එතකොට NBT අපිට 2019 නොවැම්බර් මාසේ වෙනකන් විතරයි තියෙන්නේ. 2019 දෙසැම්බර් මාසේ ඉඳලා NBT ඉවත් වෙන නිසා මම මෙතන 2019 කියලා දානවා. දැන් මෙතන කැලෙන්ඩර් එක තමයි දාන්න පුළුවන්. ඊට පස්සේ මෙතන සෙකන්ඩ් ක්වාර්ටර් එක, තර්ඩ් ක්වාර්ටර් එක, ෆෝර්ත් ක්වාර්ටර් එක, ෆස්ට් ක්වාර්ටර් එක ආදී වශයෙන් තියෙනවා අපිට ටික් කරන්න පුළුවන්. එතකොට සෙකන්ඩ් ක්වාර්ටර් එක සහ ෆස්ට් ක්වාර්ටර් එක සහ තර්ඩ් ක්වාර්ටර් එක අපි ටික් කරන මොකද ෆෝර්ත් ක්වාර්ටර් එකේදී NBT එකක් නැති නිසා. ඊට පස්සේ වැට් එක සම්බන්ධව මෙතන කැලෙන්ඩර් එක තමයි එන්ටර් කරන්න පුළුවන්. එතන 2019 කියලා දානවා. එතකොට 19 20 අවුරුද්දට තමයි අපි මේ ගන්නෙ ක්ලියරන්ස් එක. එතකොට 19 තමයි මෙතන මම ටයිප් කරන්නේ. ඊට පස්සේ මෙතන ෆස්ට් ක්වාර්ටර් එක, සෙකන්ඩ් ක්වාර්ටර් එක, තර්ඩ් ක්වාර්ටර් එක, ෆෝර්ත් ක්වාර්ටර් එක. එතකොට 19 20 ක්වාටර්ස් හතරම අපි වැට් රිටර්න් සබ්මිට් කරලා තිනවා. ඊට පස්සේ මෙතන ජනවාරි, ෆෙබ්‍රවරි, මාර්ච්, ඒප්‍රිල්, මැයි, ජූනි ආදී වශයෙන් තියෙන මාස ටික මෙතන ඉනැක්ටිව් වෙලා තින්නේ. අපිට ටික් කරන්න බෑ කොටුවක් තිබුණාට. ඒ නිසා අපි එක හැම තියලා යනවා. එතකොට ඔටෝමැටිකලි එක සිලෙක්ට් වෙනවා ඒ කියන්නේ. ඊට පස්සේ පේයි එක සම්බන්ධව ගත්තොත් පේයි එක තියෙන්නේ 2019 20 කියලා එක ඉයර් ඔෆ් ඇසෙස්මන්ට් එක දාන්න පුළුවන්. එතකොට එතනදී අප්‍රිල්, මැයි, ජූනි, ජූලි ආදී වශයෙන් අපි ටික් කරගෙන යනවා දෙසැම්බර් වෙනකම්. මොකද පේයි එක දෙසැම්බර් වලින් ඉවත් වෙන නිසා. ඊට පස්සේ ඇනුවල් රිටර්න් එක සබ්මිට් කරපු එකත් අපි ටික් කරනවා. ඊට පස්සේ කෝපරේට් ඉන්කම් ටැක්ස් එකත් 19 20 අපි ටික් සඳහන් කරලා යස් කරනවා. රිටර්න් එක සබ්මිට් කළා. ඊට පස්සේ ක්වාර්ටර්ලි පේමන්ට් ගිව් එක අපි යස් කරනවා. ඊට පස්සේ ඉන්ඩිවිජුවල් පාර්ට්නර්ෂිප් තියෙනවා ඔයගොල්ලන්ට ඒ විදිහට දාගන්න පුළුවන්. ඊට පස්සේ ESC එක සම්බන්ධව 19 20 දාලා යස් කරනවා. රිටර්න් එක සබ්මිට් කර එක සම්බන්ධව සහ ක්වාර්ටර්ලි පේමන්ට් ගිව් සම්බන්ධව හරි ලකුණ දානවා. ඊට පස්සේ අපිට පහළට ආවම බලා ගන්න පුළුවන් අවසාන වසර තුන, කියන්නේ පසුගිය වසර තුනේ තියෙන මොන හරි අවුට්ස්ටෑන්ඩින් බැලන්ස් තියෙනවා නම් අපේ ටැක්ස් ගෙවීම් සම්බන්ධව ඒවා මෙතන දාන්න පුළුවන්. ඇසෙස්මන්ට් මොනවද තියෙන්නේ කියලා ඇඩ් බටන් එක ක්ලික් කරලා අපිට මෙතන දාන්න පුළුවන්. ඒත් එහෙම නැති නිසා මම මෙතන යනවා පහළට. පහළට ගියාම මෙතන තියෙන ඇඩිෂනල් ඉන්ෆර්මේෂන් යටතේ වැට් පේඩ් අප් ටු ක්වාටර් එන්ඩඩ්, කාර්තු අවසාන වෙන විට වැට් කොච්චර ගෙව්වද කියන එක තමයි මෙතන තියෙන්නේ. මෙතන මම දාන්නේ වාර්ෂිකව ගෙවපු ප්‍රමාණය මෙතන එන්ටර් කරනවා. ඊට පස්සේ සපෝර්ටින් ડોකියුමන්ට් යටතේ ලිකර් ලයිසන් ක්ලියරන්ස් රික්වෙස්ට් ඉමේජ් එක, නැත්තම් ලිකර් ලයිසන් එක රික්වෙස්ට් කරලා අපි ඉල්ලන ලියුමේ කොපි එකක් අපි මෙතනට ඇටච් කරනවා. PDF එකක් කරලා මෙතනට ලබා දෙනවා. එතකොට මේක සම්පූර්ණයි. අපි ඊට පස්සේ මේක ප්‍රොසීඩ් කරන්න ඕනේ. අතන එකක් ඉනැක්ටිව් වෙලා තිබුණේ. නමුත් ඒක අපිට සිලෙක්ට් කරන්න දෙන්නේ නැති නිසා අපි මෙතන ප්‍රොසීඩ් කරනවා. එතකොට ප්‍රොසීඩ් කරාම අපිට මේක ඩික්ලරේෂන් එක සම්පූර්ණ කරන්න වෙනවා පහළ. එතකොට අපි මේ ඩික්ලරේෂන් එක සම්පූර්ණ කරලා බලමු සබ්මිට් කරන්න හැකියාවක් තියෙනවද කියලා. එතකොට මෙතන ඩික්ලරේෂන් එකේ මෙතන පොඩි කොටුව හරි ලකුණක් දාලා අපි මෙතන ප්‍රකාශය කරන පුද්ගලයාගේ නම මෙතන එන්ටර් කරනවා. ඒ වගේම ඩෙසිග්නේෂන් එක,
දැන් මෙතන නම් මැනේජින් ඩිරෙක්ටර් කියලා මම එන්ටර් කරන්නේ. මොකද මේක කම්පැනික් සම්බන්ධව ක්ලියරන්ස් යන නිසා. ඊට පස්සේ කන්ටැක්ට් නම්බර් එක මෙතන මොබයිල් නම්බරයක් දානවා නම් හොඳයි. මොකද ඔයාලව සම්බන්ධ කරගන්න හැකියාවක් තියෙන්නේ පහසුවෙන් මොබයිල් නම්බරයක් කරා නිසා බැවින් මොබයිල් නම්බරයක් දානවා හොඳයි. ඊට පස්සේ ඊමේල් එක. එතකොට මෙතන ඊමේල් එක කම්පල්සරි අනිවාර්යයි. එතකොට ඒ නිසා අපි ඊමේල් ඇඩ්‍රස් එක මෙතනම දාන්න ඕනේ. ඊට පස්සේ අපි මේක සබ්මිට් කරන්න ඕනේ. එතකොට මේ ටික සම්පූර්ණ කරලා පස්සේ අපිට මෙතන සබ්මිට් බටන් එකට ගිහිල්ලා සබ්මිට් බටන් එක ක්ලික් කරලා මේක සබ්මිට් කරන්න පුළුවන්. එතකොට මම දැන් සබ්මිට් බටන් එක ඒබනවා. ඒබුවත් මේක සබ්මිට් වෙන්නේ නැහැ වගේ මට පේන්නේ. මොකද අපි අතන ෆීල්ඩ් එකක් ඉනැක්ටිව් වෙලා තිනවා ROC කියලා. ඔයාලට මතක ඇති. ඒ ෆීල්ඩ් එක ඉනැක්ටිව් වෙච්ච නිසා මම හිතන්නේ මේ සබ්මිට් බටන් එක ඒබුවට මේක සබ්මිට් වෙන්නේ නැත්තේ. අපි එහෙනම් මේක බලමු ඇමෙන්ඩ් කරන්න. ඇමෙන්ඩ් කරලා මේක ඇක්ටිව් කරගන්න පුළුවන්ද කියලා අපි බලමු. එතන මම මෙතන ඇමෙන්ඩ් බටන් එක බොනවා. ඔබලා අපි මේක බලමු උඩට ගිහිල්ලා අර ROC කියන ෆීල්ඩ් එක ඇක්ටිව් වෙලාද නැද්ද කියලා. මට පේන්නේ දැන් නම් ඇක්ටිව් වෙලා තින්නේ. ඔව් ඇක්ටිව් වෙලා තින්නේ. එතකොට මෙතන අපි තෝරනවා මෙතන ඇරෝ එකෙන් ROC නම්බර් එක හරි ටින් අංකේ හරි BR එක හරි මෙතනින් තෝරන්න පුළුවන්. මම මෙතන ටින් එකම තෝරනවා. ඔයාලට කැමති පරිදි මෙතන තෝරලා ඒකට අදාළ අංක ලබා දෙන්න පුළුවන්. මම මෙතන ටින් අංක ලබා දෙනවා තෝරලා ඉවරලා. එතකොට කාට හරි අදාළ පරිදි ඒක සිලෙක්ට් කරන්න පුළුවන්. ඊට පස්සේ පහලට ඇවිල්ලා අපි මේක ප්‍රොසීඩ් කරන්න ඕනේ. මෙතන අපි ડોකියුමන්ට් ඔක්කොම සබ්මිට් කරපු නිසා ඒවා සිස්ටම් එකට සබ්මිට් වෙලා තින්නේ දැන්ටමත්. ඒ නිසා නැවත සබ්මිට් කරන්න අවශ්‍යතාවයක් නැහැ. එතන මෙතන ප්‍රොසීඩ් බටන් එකම ඔබනවා. නමුත් නැවත වරක් ඩික්ලරේෂන් එක සම්පූර්ණ කරන්න අවශ්‍ය වෙනවා. මොකද ප්‍රොසීඩ් කරාට පස්සේ තමයි ඩික්ලරේෂන් එක සම්පූර්ණ කරන්න ඉන්නේ. ඒ නිසා අපි පහලට ඇවිල්ලා බැලුවොත් නැවත වරක් ඩික්ලරේෂන් එක දිස් වෙනවා. එතකොට ඒ නිසා මෙතන කොටුව ටික් කරලා අපි මේ කොටස් ටික සම්පූර්ණ කරගන්න ඕනේ. එතන මේක සම්පූර්ණ කරලා අපි සබ්මිට් බටන් එක බලලා මේක සබ්මිට් කරන්න දැන් උත්සාහ කරලා බලමු. එතන මම දැන් සබ්මිට් බටන් එක ගැබුවා. ඔන්න දැන් සබ්මිට් වෙනවා. ඒ කියන්නේ අර ෆීල්ඩ් එක සම්පූර්ණ වෙන්න ඕනේ. එතකොට ඇක්නොලෙජ්මන්ට් එකක් අපිට ලැබෙනවා. ඔයාලා මේ ඇක්නොලෙජ්මන්ට් එක සුරකිව තබා ගන්න, print out එකක් අරගෙන තියාගන්න. මේක ඇප්ලිකේෂන් එකේ ID එකෙන් අපිට පුළුවන් ක්ලියරන්ස් එක සම්බන්ධව තත්ත්වේ දැනගන්න. මම ටෙලිෆෝන් නම්බර් එක පල්ලෙහා ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම්. දින 7ක් 10ක් ඇතුළත ඔයගොල්ලෝ මේ ක්ලියරන්ස් එක ලබා ගන්න පුළුවන්. ඔයගොල්ලෝ ඊමේල් එකට ඔයගොල්ලෝ රික්වෙස්ට් ලෙටර් එකේ ඊමේල් ඇඩ්‍රස් එකක් දාන්න. ඒ රික්වෙස්ට් ලෙටර් එකෙත් එතකොට ඔයගොල්ලන්ට මේල් එකටම ගෙන්න ගන්න පුළුවන්. එහෙනම් මං හිතන්නේ ඔයාලට පැහැදිලි වෙන්නේ කොහොමද ඔන්ලයින් ක්ලියරන්ස් එකක් ලබා ගන්න කියලා. බොහොම සරලව විනාඩි 5ක් ඇතුළත ඔන්ලයින් ක්ලියරන්ස් එකක් ලබා ගන්න පුළුවන්. කිසිම කරදරයකින් තොරව ඔන්න ඔය ආකාරයට තමයි ඒක ක්ලියරන්ස් එකක් ලබා ගන්න. ඒතකොට ලිකලයිෂන් වගේම අනිකුත් ක්ලියරන්ස් උත් ඔයාලට මේ ආකාරයට අදාළ ડોකියුමන්ට් එක සබ්මිට් කරලා ඔයාලට ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. එහෙනම් subscribe කරන්න දැම්ම. subscribe කළා නැත්නම් bell icon නැත් click කරන්න. මේ වගේ වැදගත් වීඩියෝකින් නැවත හමු වෙනතුරු අදට සමු ගන්නම්. ඔබට ජය.